ඔයාලට කියන්න හිතුවා ඔයාලා ගොඩක් දෙනෙක් හොඳටම දන්න දෙයක්. ඒ වුණාට මේක ගැන නොදන්න දේවලුත් ගොඩක් දේවල් තියෙනවා. මේ ඔයාලා දකින්නේ ආමන්ඩ්. ආමන්ඩ් ශාකයේ ෆොටෝස් තමයි මේ දැක්කේ. මේ තියෙන්නේ ආමන්ඩ් මල්. කවුරුත් වැඩි දැකලා නැති වුණාට මෙන්න මේ විදිහට තමයි ආමන්ඩ් ශාකයේ ආමන්ඩ් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ආමන්ඩ් වල පොත්තක් තියෙනවා. ඒක අයින් වෙලා තමයි අපි කන ආමන්ඩ් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ආමන්ඩ් තුළ පෝෂක ගුණ ගොඩාක් තියෙනවා. ඒවා අතර ඛනිජ, විටමින්, ඇමයිනෝ, කැල්සියම්, මිනරල් කියන දේවල් ප්‍රධාන තැනක් ගන්නවා. දැන් අපි බලමු ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් ඔයාලට මොනවද ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කියලා. ගොඩාක් දේවල් තියෙනවා. ඇමරිකාවේ හද සංගමය විසින් පරීක්ෂණයක් කරලා තියෙනවා. ආමන්ඩට 4ක් දිනපතා ආහාරයට ගත්තොත් හද රෝග වලින් වැළකී සිටීමට පුළුවන් කියලා. ඒ වගේම ආමන්ඩ් වල තියෙන ගොඩාක් ගුණ නිසා ඔයාලා මුහුණේ තියෙන කුරුලෑ උනත් සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළයි. ඔබ දන්නවද දරුණු ලෙස කුරුලෑ තියෙන රෝගීන්ගේ රුධිරය තුළ විටමින් ඊ 9%ක් පමණ අඩු ප්‍රමාණයක් අඩංගු වන බව. ඒක හැලවිලා තියෙන්නේ විද්‍යාත්මකව පරීක්ෂණ මගින්. ඔයාගේ සමේ වැඩි දියුණු කිරීම සඳහා මේ ආමන්ඩ් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ආමන්ඩ් වල තියෙන ගුණේ හින්දම පුනර්ජීවනයක් ලබා ගන්න පුළුවන් කියලාත් කියනවා. මොකද දන්නවද එහෙම කියන්නේ? ආමන්ඩ් වල විටමින් ඊ සහ ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. ඒක හින්දා මේදයට ඔරොත්තු දීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉහළ ඔමේගා 6 අන්තර්ගත වීමත් මේට බලපාන කාරණයක්. ඒ විතරක් නෙමෙයි, මේ ආමන්ඩට 4ක් දිනපතා අනුභව කිරීමෙන් ඔබ දන්නවාද ඔබට දියවැඩියාව කියන දේ, දියවැඩියාව කියන රෝගයෙන් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා? දියවැඩියාව ගැන කතා කරපු හින්දා ඒක ගැන මෙහෙම කිව්වොත් නිවැරදි වෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ඉන්නවනේ. ඒ අය දිනපතා ආමන්ඩට 4ක් ගත්තොත් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය යහපතට හැරෙන බවට පරීක්ෂණ වලින් තමයි සනාථ වෙලා තියෙන්නේ. කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමටත් සීනි මට්ටම අඩු කිරීමටත් හැකියාව තියෙන්නේ ඛනිජ අඩංගු වීම තුළිනුයි. ඒ වගේම තවත් ගොඩාක් ප්‍රතිලාභ ලැබෙනවා මේ ආමන්ඩ් වලින්. අපි ඒවා එකින් එක මොනවද කියලා බලමු. මේ ආමන්ඩ් වල විටමින් B අඩංගු වෙනවා. එමගින් ඔබගේ ශරීරයේ බර අඩු කරගන්න පුළුවන් වෙනවා. මොකද ශරීරයට ශක්තිය මුදා හැරීම පහසු කරනවා. පරිවර්තනීය මේදේ දහනය කිරීමක් සිදු වෙනවා මේ තුළ විටමින් B අන්තර්ගතයෙන්ද. ඒත් එක්කම ඉහළ තන්තු ප්‍රමාණයක් මේක තුළ ඇතුළත්. ඒකත් ප්‍රයෝජනවත් වෙනවා ඔබගේ බර අඩු කරගන්න. ඒ වගේම මෙන්න මේ කරුණත් ගොඩාක් වැදගත් වෙන දෙයක් කියලා මම හිතනවා. මේක ඉන්දියාවේ කරපු පරීක්ෂණයකින් තමයි හැලවිලා තියෙන්නේ මෙන්න මේ කරුණ ගැන. ඉන්දියාවේ කාන්තාවන් දීර්ඝ කාලීන සම්ප්‍රදායක් ලෙස ආමන් අනුභව කරනවා. ඊට හේතුව වෙලා තියෙන්නේ බඩවැල් සුව කිරීමට සහ ශක්තිය ලබා ගැනීමට ස්වභාවික පැලීමක් ලෙස මේ ආමන් භාවිතා කරන්න පුළුවන් වීමයි. වෛද්‍යවරුන් පවා නිර්දේශ කරලා තියෙනවා ආමන්ඩ් වල ඇති ආයුර්වේද ගුණ සහ අත්‍යවශ්‍ය සංඝටක නිසා දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට ඉක්මනින් සුවය ලබා ගැනීමට උපකාරී වෙනවයි කියලා. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ චූටිම චූටි දෙයක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් දවසකට ආමන්ඩට 4ක් පමණක් අනුභව කරන්න. ගොඩාක් නෙමෙයිනේ ආමන්ඩට 4යි. ඉතින් ඒ වගේ දිනපතාම ඔයා ආහාරයට ගත්තොත් ඔයාලට ගොඩාක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. තවත් ගොඩාක් දේවල් තියෙනවා වීඩියෝ එකත් එක්ක. දිගටම රැඳිලා ඉන්න. මවරුන්ගේ දරු ප්‍රසූතිය ගැන අපි කතා කළානේ. එහෙනම් දැන් බලමු අපි දරුවව හම්බුනාට පස්සේ දරුවගේ ක්‍රියාශීලීත්වයට ආමන් කොහොමද බලපාන්නේ කියලා. ඔයා ගර්භණී අවස්ථාවේ
ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙලා තියෙනවා කියලා ඒ පරීක්ෂණවලින් හඳුනාගෙන තිනවා. ඒක කරලා තියෙන්නේ මෙන්න මේ වගේ චූටිම චූටි පරීක්ෂණයකින්. සතියකට ආමන්ඩ් ග්‍රෑම් 74ක් ආහාරයට දීලා තිනවා කාන්තාවන්ට. ඒ කියන්නේ ගර්භණී අවස්ථාවේ ඉන්න කාන්තාවන්ට. මේක කරලා තියෙන්නේ ස්පාංගි විද්‍යාඥයින් විසින්. ගර්භණී කාන්තාවන් 2208ක් පමණ නිරීක්ෂණය කරලා තමයි මෙන්න මේ දේ හොයාගෙන තියෙන්නේ. ඒක ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ළමයි හම්බ වෙලා අවුරුදු 1, 5 සහ 8 යන විටදී මෙම දරුවන්ව නිරීක්ෂණය කිරීමට සිදු කරලා තියෙනවා. එතකොට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ විශේෂිත වූ ළමයි කණ්ඩායමට IQ පරීක්ෂණ කරලා තියෙනවා. ඒත් එක්කම මෙහෙම ආමන් නොකාපු අයගේ ළමයින්ටත් IQ ටෙස්ට් එක කරලා තියෙනවා. එතකොට මේ විදිහට ආමන් අනුභව කරපු දෙමව අම්මලාගේ ළමයින්ගේ IQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගොඩාක්ම ඉහළ මට්ටමක තිබිලා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ වලින් තමයි මේ ඔක්කොම දේවල් හඳුනාගෙන තියෙන්නේ. මේ සෑම සීළු දෙනක්ම පරීක්ෂණවල ප්‍රතිඵල කියන එක වගකීමෙන්ම කියන්න පුළුවන්. මේ කරුණු මම අන්තර්ජාලයෙන් පොතපත පරිශීලනයෙන් තමයි ඔයාලා වෙනුවෙන් ගේන්නේ. මේ ආමන් ගැන මම මෙතෙක් කියපු කරුණු කෙටි කරලා ඉදිරිපත් කළොත් ප්‍රයෝජන වර්ග 8ක් ගැන මට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්කමක් තියෙන මේ ආමන්ඩ් වලින්. ඒකට හේතු වන්නේ විටමින් B, ඒ වගේම ශක්තිය මුදා හැරීමට පහසු කිරීමට පරිවෘත්තීය මේදය දහනය කිරීමට හැකියාවක් තියෙන නිසා. ඉහළ තන්තු ප්‍රමාණයකුත් අඩංගු වෙන හින්දා. මේ සියලු දෙයට ආමන්ඩ් 4-8 දවසකට කෑමට ගන්න ඕන. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට බුද්ධි වර්ධනයට මේ ආමන්ඩ් උපකාරී වෙනවා. තවත් කරුණක් තමයි ගොඩාක් අය ලස්සනට ඉන්න ආසයිනේ අපි හැමෝම වගේ සම පැහැපත් කරන්න අවශ්‍ය වෙන විටමින් E අඩංගු වෙනවා. හදවත් රෝගවලින් වැළකී සිටීමටත් මේ ආමන්ඩ් 4ක් කෑම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔයාලගේ අස්ථි හා දත් ඒව ශක්තිමත් කරන්න කැල්සියම් හා මිනරල් තියෙන හින්දා ආමන්ඩ් වලින් උපකාරී වෙනවා. අධික කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවකුත් මේ ආමන්ඩ් වලට තියෙනවා. ඒ වගේම ගර්භණී සමයේදී ඇතිවන සංකූලතා අඩු කර ගැනීමට ආමන්ඩ් උපකාරී වෙනවා. හොඳම කරුණ වෙන්නේ මේ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ආමන්ඩ් වලට තියෙනවා. ආමන්ඩ් 4 ගානේ අවුරුදු ගානක් අනුභව කරන අයට පිළිකා වලින් වැළකී ඉන්න පුළුවන්. මේ වීඩියෝව කෙතරම් දිග වුණත් මෙයින් ඔබට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එහෙනම් මගේ වීඩියෝව අවසාන වෙනකම් බැලුව ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලත් පුළුවන් විදිහට දවසට ආමන්ඩ් 4 ගානේ හරි කන්න. මොකද ඒක කෑමෙන් ඔයාගේ ශරීර සෞඛ්‍යයට මේක ගොඩාක් බලපෑමක් එක්කත් කරන හින්දා. ශරීරයට අත්‍යවශ්‍ය අංගයක් කරගන්න වටින දෙයක් තමයි මේ ආමන්ඩ් කියන්නේ. එහෙනම් ආයෙත් දවසක දැනුවට යමක් එක් කරන වීඩියෝ එකක් අරගෙන මම එන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබම සුබ දවසක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.